මේ ඉන්නේ කපිල. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින් හිටපු කපිල නම් නෙවෙයි. අතේ පයේ සවි ශක්තියෙන් තම බිරිඳත් දරුවනුත් පෝෂණය කරපු කපිලට අද සිද්ධ වෙලා තියෙන්නේ අතපය වාරු නැතුව තම බිරිඳට බරක් වෙලා ලෙඩ ඇඳකට වෙලා ඉන්න. හැබැයි කපිල එහෙම හිතුවට කපිලගේ ආදරණීය බිරිඳ නිසංසලාට නම් කපිලව කවදාවත් බරක් වුණේ නැහැ. දරුවන් තුන්දෙනෙක් ජීවත් කරවමින් කපිලත් බලාගෙන ගැහැණියක් විදිහට ඇය මේ ගන්න උත්සාහය අපේ රටේ හැම කාන්තාවකටම ආදර්ශයක්. ඇයගේ මේ ජීවිත කතාව බලන්න වෙලස්සේ මනුස්සකම පසුගිය දිනක ඇය ජීවත් වෙන නිවසට ගියේ ඒ නිසා. එහි ගියාට පස්සේ නිසංසලා අපිට කිව්වේ පුළුවන් නම් තම සැමියාට කොමෙන්ට් එකක් අරන් දෙන්න කියලා. නිසංසලාගේ ඒ ඉල්ලීම ඉටු කරලා දෙන්න බලාපොරොත්තුවෙන් අපි නිසංසලාගේ නිවසෙන් සමුගත්තා. දවසක් නිසංසලා වැල්ලවාය නගරයට ඇවිත් තිබුණේ කර කියාගන්නම දෙයක් නැති තැන. අහම්බෙන් වගේ අපි කපිලට දුරකථන ඇමතුමක් ගත්තම තමයි දැනගත්තේ කුසගින්න ඉවසන්න බැරිම තැන නිසංසලා දරුවත් එක්ක පුවගෙඩි ටිකක් අරගෙන ඒ ටික විකුණගන්න වැල්ලවායට ආව කියලා. නිසංසලාගේ මේ කතාව කනවැදුණු නාලිකා ප්‍රධානීතුමන් රුපියල් 20,000ක මුදලක් නිසංසලා අතට දීලා කිව්වේ කන්න බොන්න තියෙන සෑම අඩුපාඩුවක්ම මේ මුදලින් ගන්න කියලා. ඒ තමයි වෙල්ලස්සේ මනුස්සකම. ස්කෝලේ නම් දල්ලෝ ටික
Mudalak denna, tapi main mudal itu mudalak ya agil lah. Kuhmari komandya karena denna balan na. Kalau tiga tahun sah denna, main tiga kali balik tiga kapan beri baby. Terpasnya tidak terkena juga.
Itu mie tamai mie kemarin gini itu mie mah itu ya, gua bandara mata puluhan nang ada
කරන්ද කොල්ලෝ වීඩියෝ එකක් දාලා තින්නේ තාත්තට ගෙනින් දෙන්න රතු පුටුවක් කියලා එයාම හිතලා කිව්වා. ඉතින් බලන්න එයාට හිතන දේවල් ඒ අම්මා කෙනෙකුට ඒ අම්මා නැති දෙයක් සයිකෝ අම්බිච්ච ඒක හත්යක් උදා කටින් නැති අතෙන් උසගෙන යන්න වෙන්නේ නේ. ඔව් සර්. දැනගස් ලොගියද මට සල්ලි නෑ ජීවත් වෙන්නේ කොහොමද? අපි එදා සල්ලි වැඩ දුන්නා නේ මට. ඔව් සර්. මේකෙන් තමයි දානයක් එහෙම දිර උඩ ගෙට ආවේ. ඔව්. මේ වැඩි ඉවර කරලා තිබ්බේ මහත්තයා. අපිට ඉතින් අර දානයක්වත් දෙන්න තිබුණේ නෑ. එදා සල්ලි දීපු සල්ලි වලින් තමයි මේ අපට. මේ දසල වියදමට හරි නෑ. මොකද කරන්නේ මේ දසල වල? මම නරස උදේ ප්‍රොජෙක්ට් එකට පුරත් පිට හදලා ටිකක් දාන එක. පොඩ්ඩක් සියස්තනේ තිබ්බ බබාට ඉස්කෝලේ ගිහින් තියන්න. වියදම් පොඩ්ඩක් අඩුයි ඉතින් බස් කොලියම යන්නේ. දව පුරත් පිට දෙනවා කියන්නේ මොමාට? ඔව් සර්. කීයක් දෙනවා? දවස ගන්න දෙනවා? ඔන්න දවස ගන්න. ප්‍රශ්නයක් නැහැ නේ. ඔයාලා කැමරිකක් දෙන්න කැම 20ක් 25ක් 50ක් වගේ දීලා මේ දස්ක දෙන්න පුළුවන් නම් එහෙම කරලා නේවල එහෙම නේ. ඈ නේවල අර බෝඩ් වෙලා ඉන්න කට්ටිය මේකට ඒ ගෙදරින්ම කැම ගන්නවා සර්. ඒකයි ප්‍රශ්නේ. ඔයාලා මේ ඉස්සර ව්‍යාපාරයක් මුත් පටන් ගන්නද ඉස්සර? මම පොඩි මඩුවක් ගහලා හිටියේ සර්. ඔව්. මේ අත්‍යාවෙන් ඉන්න පුළුවන් දේ තමයි කතා කරන්න හිටියේ. ඒ දවසලත් මට තින්න පුළුවන් නේ. නමුත් ඔයාලා උත්තර ගේන්න බැහැ නේ. මේ අවශ්‍ය. උස්සගෙන යන්නම් කියලා තමයි හිටියේ. ඔව්. දැන් මේ දවස් මම පොඩි පොඩි දේවල් එක්ක සපාරේ. ඔව්. ඉතින් අර වාහන ප්‍රශ්නේ තමයි වාහන යන්නේ නෑ. ඔව්. ඒක නිසා නෑ මේක වාහන නතර වෙන්නේ නෑ. හ්ම්. විතරම වාහන යනවා නම්. හ්ම්. මොකක් පිට කමක් නෑ වාහන දෙකක් විතර වාරන බලන්න එකක් ඉන්නව නඩා නේ. ඔව් සර්. හොඳයි නම් අපි ගිහින් එන්න. ඉතින් මේක පොඩි දෙයක් තමයි අපට වා බුලත් එක හදාගන්න සල්ලි ආනන්ද දැන් දෙන්න. මේක වල දාදාස් තියෙනවා. මේ දාදාස් තියාගෙන ඔයා මේ ව්‍යාපාරේ සාර්ථක වෙනවා. හරි. ඔය කියා කරලා දැන් දාදාස් තියෙනවා. අපි ආ. Thank you sir. සල්ලි ගොඩාක් සුදාගරා බොහොම ස්තුතියි. අපි එන්නේ නැතුව සර් අපේ ගෙදරට මේවිල්ලා අපි උදව් කරලා ගොඩාක් ස්තුතියි සර්. මට උදව් කරන අයට ගොඩාක් ස්තුතියි. මගේ දරුවෝ මගේ මහත්තයා වෙන උරුම් තින් ඉති. වාට සතුටුද? සතුටින් ඉන්න. වාට හම්බ වෙන ගාරි. මං වාබ දැන් තමයි සංජීව වාට එක්කරන් යන්න. දවස මම දෙන්න කොල්ල දල් ගන්න ලැති. කරගෙනම වාහනේ දෙන්න. හරි. ඒකත් මේ රෝමා මහත්මිය කිව්වේ කරන් යන්න කියලා. ඉතින් මම දෙන්න කියලා වාහනේ සල්ලි පාව දෙන්න කොයි වෙනම අතර ගන්නේ. හරි. ඔකෙන් එනම් බුලත් ටික ටික වැඩිපුර අරගෙන ඉන්නවා. මෙතන මේ පුරවන්න හට්ටයක් ගන්නවා මොනවද කියලා. මොන අපිට එන්න බලන්න. පොඩි කඩේ. මම තියෙන්නේ. හා. මේක කාර්කියස් දන්නෝ නේ බ්‍රේක්. වෙල්ලස්සට නවෝදයක් සිරිලක බබලන අපේ තැනක් අපේම අපේ තැනක් හිතවකම් දෝත දරන් අතුරයි මුළු ලොව මනුස්සකම් වෙල්ලස්ස TV එන්න අපි අපේ අයට උදව් කරමු.